අයිබෝන් ගෙවන දවසේ උණුසුම්ම පුවත්වබට කේනටියන් ප්‍රවෘත්තිය සමගින් මම නිමේෂ චමත් සංකල්ප. මම දිනුෂි දීරසිංහ. ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්සල වෙත. සමෘද්ධි නිලධාරීන් වසරක් තුළ ස්ථිර සේවයට. විමල්ගේ අභියෝගය සජිත් බාරගනි. ඔය කියන එක ගේක ඉන්නවනම් මේ മന്ത്രി ධූරයෙන් මං අයින් වෙන්න ලෑස්ති. ක්‍රියාව බොරු නම් මම හැමදේම කරන්නේ නැහැ. දුම්රිය වර්ජනයට හේතුව ශ්‍රේණිවල අරගලයක්. ඇමති අමුණුගම හෙලි කරයි. වැටුප් ගැටලුවක් මුල් කරගෙනමින් දුම්රිය වෘත්තීය සමිතිය කිහිපයක් ඊයේ හදිසියේ ආරම්භ කළ වැඩ වර්ජනය තවමත් ක්‍රියාත්මකයි. එසේ වදාද සවස්වරුවේ කාර්යාල දුම්රිය ගමන් වාර 8ක් පමණ ක්‍රියාත්මක කරමින් මගී ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා. වැටුප් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට විසඳුම් ලැබෙන තෙක් එය ක්‍රියාත්මක කරන බවයි දුම්රිය වෘත්තීය සමිතිය ප්‍රකාශ කරන්නේ. වැටුප් පරිමාණයන් ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලලා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමත වුණා. නමුත් මෙම සතියේ පැවතුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නැවත මංගල සමරීර අමාත්‍යතුමාගේ කරුණු ඉදිරිපත් කිරීමක් මත අත්‍යවශ්‍යතාවය තියෙනවා. බලධාරීන් දිගින් දිගටම මේ සඳහා ක්‍රියාමාර්ග නොගත්තොත් අපි අනිවාර්යයෙන්ම සියලු දුම්රියන් ධාවනය ඉවත් කරලා දැඩි ක්‍රියාමාර්ගයට යනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. දුම්රිය සේවක ගැටලුවලට විසඳුම් ලබා දී තිබියදීත් වැඩ වර්ජනයක නිරත වීම බෙහෙවින් අසාධාරණ බව රජය අවධාරණය කරනවා. ඊයේ රාත්‍රියේ කොටුව දුම්රිය ස්ථානයේදී සේවකයන් පිරිසක් දුම්රිය දහවනයට උත්සාහ කළ අවස්ථාවේ කඩාකප්පල්කාරීන් ඊට ඉඩ දුන්නේ නැහැ. නොදන්වා ආරම්භ කළ වැඩවර්ජනයේ හේතුවෙන් අපහසුතාවට පත් මගී ජනතාවගෙන් කොටුව දුම්රිස්ථානයේ ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ දිනේ දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වුණා. ආවේගශීලී වූ මගී ජනතාව කොටුව දුම්රිස්ථානයේ දේපළවලට දැඩි අලාභානි සිදු කර ඇති බවයි අපට දැකගත හැකි වුණේ. කෙසේ වුවත් අද දිනේ දුම්රිය ගමන්වාර 8ක් පමණ ක්‍රියාත්මක කරමින් මගී ජනතාවට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගත්තා. කොහොමුණත් ඇලෙන්නේ මැද්දින් අපිව තමයි. නෑ මන්නම් කියන්නේ මේව පෞද්ගලීකරණය කළා නම් හරි කියලා තිබ්බේ නෑ. කිසිම එකක් ස්ට්‍රයික් එකක් තියනවා කියලා පුදුම තරහට අස්තිය මිනිසුන්ගනේ අසරණ කරන්නේ. ඒ ඇසෙල් ළමයිගේ විභාග. මෙතන යන්න බැරුව මේ අම්මල හතර ගොඩාක් පොඩි දරුවෝ පාව මෙතන ගොඩාක් රැඳලා හිටියේ ඊරෑ. අම්මේ ඊයනම් මිස් කෑව අපි හොඳ පරිපෝක්. අද නම් සාමාන්‍ය චුට්ටක් අද නම් එකක් තියෙනවා. අතේ තියෙන එක ත්‍රිවිල් වලට ඉවරයි. බස් වලට ඉවරයි. රුපියල් 15න් යන එකට රුපියල් 200 300 වියදම් කරන්න ඕනේ. බස් ඊයේ යන්න දීලත් නැහැ. එයාලා මේ දිගින් දිගටම මේක මේ පුරුද්දක් විදිහට දිගටම කරගෙන යනවා. වැඩට ආපු මිනිස්සු උදේ 5:00 4:00 5:00ට ඇවිල්ලා රෑ 10:00 11:00 එක වෙනකන් ඊයේ නාවික හමුදා විසින් අපිට ලබා දීලා තිබුණ බස් රථවල තමයි අපි ගියේ. මේ අතර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කරන්නේ දුම්රිය සේවකයන්ගේ වැටුප් හිතුමතේ වැඩි කළහොත් ඊට සමාන්තර ශ්‍රේණිවල රජී සේවකයන්ගේ වැටුප් සම්බන්ධව ගැටලු රැසක් ඇතිවන බවයි. මෙම ප්‍රශ්නයේ විසඳීම සඳහා දුම්රිය සේවාව සංවෘත සේවාවක් බවට පත්කොට ඒ වැටුප්තල ලබා දිය යුතුයයි නිර්දේශ කරා. පෙරේදා පැවති කැබිනට් රැස්වීමේදී එසේ ලබා දුනහොත් තවත් මේහා සමාන්තර ශ්‍රේණීන් 28ක පමණ සේවය කරන අය අතර වැටුප් විෂමතාවයන් ඇතිවන නිසා බලවත් ගැටලුවක් ඇතිවන බව මුදල් අමාත්‍යතුමා කැබිනට් මණ්ඩලයට විස්තර කරලා දුන්නා. මේ ගැටලුව පිළිබඳව අපි ප්‍රතික්ෂේප කිරීමක් කළා නෑ. ඔවුන්ගේ ඉල්ලීම තීරණය කල් දමා සමස්ත වැටුප් ව්‍යුහයන් පිළිබඳවම වාර්තාවක් ලබාගෙන මේ පිළිබඳව තීරණයක් ගත යුතුයයි තීන්දු කරා. ඒ නිසා මම සමිතිවලින් ඉල්ලා සිටිනවා අපි සමග සාකච්ඡාවට පැමිණෙන්න, වහාම වැඩ වර්ජනය නවත්තන්න. දුම්රිය එන්ජින් රියදුරු නියාමක ස්ථානාධිපති දුම්රිය අධීක්ෂණ කළමනාකරණ තනතුරුවල විශේෂ ශ්‍රේණි සඳහා මූලික වැටුප රුපියල් 44,600ක් වෙනවා. ඔවුන්ගේ ඉල්ලීම පරිදි වැටුප් ලබා දීම සිදුවහොත් එම වැටුප රුපියල් 56,205ක් දක්වා ඉහළ යනවා. ඒ අනුව අදාළ දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කළහොත් ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු සේවා 28ක වැටුප් අර්බුදයක් ඇතිවීම වැළැක්විය නොහැකි. එවැනි තත්ත්වයක් යටතේ එක් පිරිසකට පමණක් විශේෂ සැලකිලි දැක්වුවහොත් රාජ්‍ය සේවයේ වැඩි පිරිසකට ගැටළු මතුවෙනවා. වගකිව යුතු රජයකට හිතුමතේ එක් කොටසකගේ පමණක් වැටුප් වැඩි කිරීම කළ නොහැකි බව පැහැදිලි. සමස්ත රාජ්‍ය සේවයම අර්බුදයකට ලක්කරන තීරණ නොගන්නා ලෙසයි සෙසු රාජ්‍ය සේවකයන්ද ඉල්ලා සිටින්නේ.
මේ අතර නිවේදනයක් නිකුත් කරන අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානි අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කරන්නේ ඊයේ දිනේ වෘත්තීය සමිතිය පෙන්නුම් කළේ අන් කිසිවක් නොව වෘත්තීය සමිතිය ත්‍රස්තවාදය බවයි. දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ හදිසි වැඩ වර්ජනය මෙරට වෘත්තීය සමිති ඉතිහාසයේ කළු පැල්ලමක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය අවධාරණය කරනවා. රටක් වශයෙන් එක් වී 30 වසරක යුද්ධය අවසන් කළ ආකාරයටම වෘත්තීය සමිති ත්‍රස්තවාදය පරාජය කිරීමට කාලය පැමිණ තිබෙනවා. සිය ජීවිතයේ ඉතාම වැදගත් කඩයිම් විභාගයකට පෙනී සිටින දරුවන්ගේ හිසට තුවක්කුව තබා සිය ඉල්ලීම් ඉටු කරන ලෙස ඉල්ලා සිටීම සදාචාරාත්මක කාර්යයක් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කරනවා. දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත් මගී ජනතාව වෙනුවෙන් ළංගම සහ පෞද්ගලික බස් රථ යෙදවීමට රජය පියවර ගෙන තිබෙනවා. මාර්ග බලපත්‍ර නොමැතිව ඕනෑම මාර්ගයක මගී ප්‍රවාහන සේවාවල නිරත වීමට පෞද්ගලික බස් රථවලට හැකියාව තිබෙනවා. දුම්රිය ප්‍රවේශ පත්‍ර වලින්ද බස් රථවල ගමන් කළ හැකි. අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් සිසු සැරිය බස් රථ සේවාද අද උදැසන සිටම ක්‍රියාත්මකව පවතිනවා. ආචාර්ය හර්ෂද සිල්වා අමාත්‍යවරයා තමන්ගේ පෞද්ගලික වාහන යොදාගෙන උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් ලබා දුන්නේ රටටම ආදර්ශයක් සපයමින්. මේ වගේ අසාධාරණ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එරෙහිව දැන්නම් ජනතාව නැගිරිනවා. මේ අතර අසාධාරණ දුම්රිය වැඩවර්ජනය පිළිබඳ ස්ථාන කිහිපයකදී මාධ්‍ය හමුවේ අදහස් පළ කෙරුණා. ඒ දුම්රිය රියදුරන්ගේ වැටුප් පැඩි කිරීම සිදු කරොත් තවත් සේවාවන් වැටුප් පැඩි කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ පිළිබඳව අපි සැලසුමක් නැතුව වර්ජනය කරපමණින් වැටුප් පැඩි කරන්න ඕන කියලා මම හිතන්නේ නැහැ. ඒ වගේම සාධාරණත් නැහැ. මෙතන වැටුප් ප්‍රශ්නයකටත් වඩා තියෙන්නේ 2006 චක්‍රලේඛය අනුව විවිධ තනතුරු එක වැටුප් තලයකට ගෙනාවා. එන්ජින් ඩ්‍රයිවර්, ඇසිස්ටන්ට් එන්ජින් ඩ්‍රයිවර් කියලා කොටස් දෙකක්. ඒ දෙගොල්ලම එකම වැටුප් තලයට ආවා. අර ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ දෙගොල්ලම එකට ඇවිල්ලා මේ වගේ තාක්ෂණික වැඩක් කරනකොට සහයෝගය වැඩ කරන්න බෑ කියලා. එහෙම තමයි කට්ටියක් කියන්නේ. ඒ ප්‍රශ්නේ निराකරණය කරන්න තමයි අපි මැදිහත් උනේ. මේ දුම්රිය වර්ජනයේ පදනම දුම්රිය රියදුරන් හා දුම්රිය රියදුරු සහායකයන් අතර තමන්ගේ තත්ත්වය පිළිබඳව තියෙන ගැටලුව. ඒ ගැටලුව ඔවුන් අභ්‍යන්තරයේ විසඳ ගන්න ඕනේ. මේ ආණ්ඩුව වැටුප් කප්පාදු කළ නැහැ. වැටුප් වැඩියෙන් දීලා තියෙන හැමෝටම. ඒ වගකීම් සාගත වෘත්තීය සමිති වල වැඩ නෙවෙයි. ජනතාවටත් ඉවසීමේ සීමාවක් තියෙනවනේ. ඒ වගේම සමහරු අපි දන්නවා තේරුම් ගන්න තිබ්බා මේකේ සමහරක් වෙලාවට දේශපාලන හස්තයකුත් පිටිපස්සේ තියෙන ඉඩකඩ තියෙනවා කියලා. මේක ත්‍රස්තවාදී ක්‍රියාවක්. වෘත්තීය සමිති සටනකට එහායින් ගිය යම් කිසි ආකාරයක දේශපාලන ක්‍රියාදාමයක් බව අපිට පෙනෙන්න තිබෙනවා. මේ කඩාකප්පල්කාරීන්ට නීත්‍යානුකූලව පියවර ගන්න. සමෘද්ධි නිලධාරීන් සියලු දෙනා වසරක් තුළ ඉස්සිර සේවයට ඇතුළත් කරන බව අමාත්‍ය පී හැරිසන් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. මම ඉල්ලීමක් කරන කරු ඇමතුමාගේ සමෘද්ධි සංවර්ධන නිලධාරී කාගේ හරි දේශපාලන ඔඩොක්කුවකට දාන එක බැහැර කරලා රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය නිසි තැන දීලා ඔවුන්ගේ රැකියා ස්ථාවරභාවය ඇති කරන්න පුළුවන් අවශ්‍ය පියවරක් ගැනීමට හැකියාවක් තිබේවි. මේ සමෘද්ධි අමාත්‍යාංශය යටතේ සමෘද්ධි නිලධාරීන් 27,000ක් විතර ඉන්නවා. ඒ වගේම සමෘද්ධි කළමනාකරුවෝ ඉන්නවත් 4,000 ගණක් ඉන්නවා. හැබැයි කනගාටුවට කාරණේ අවුරුදු 23ක් මේ අය දේශපාලන ඡන්ද ව්‍යාපාරය යොදවගත්තා මිසක් අද වෙනකන් එක්කෙනෙක්වත් ස්ථිර කරලා නැහැ. ඉතාමත්ම සෝචනීය තත්වයක්. දැන් අද මෙතන මේ උද්ඝෝෂණයකට වාඩි වෙන්නෙත් ඒ සඳහා. එහෙම උද්ඝෝෂණයක් කරලා වාඩි වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නම් මමත් ගිහිල්ලා වාඩි වෙනවා එතන. මේගොල්ලෝ රාජ්‍ය සේවයට අනුගත නොකරේ පහුගිය කාලෙම මේක දේශපාලන යන්ත්‍රණයක් හැටියට ඡන්ද මැසිමක් කියලා තියාගෙන හිටියා. ඒ කටයුත්තේ අසාධාරණ වෙලා තියෙන මේ නිලධාරින්ට. අපි අවුරුද්දක් යන්න ඉස්සලා මේ සියලුම නිලධාරින්ව ස්ථිර කරලා ඒගොල්ලන්ගේ විශ්‍රාම වැටුපත් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා කියන එක ඔබතුමාට අලුතෙන් සමෘද්ධිලාභීන්ට සමෘද්ධිය ලබා දීමේ වැඩසටහන මේ අවුරුද්දේ අලුතෙන් පවුල් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයකටත් ලබන අවුරුද්දේ ඉතුරු සියලුම සමෘද්ධි ඉල්ලන පවුල් වලට සමෘද්ධිය ලබා දෙන්න කටයුතු කරනවා කියලා ඔබතුමාට කියන්නේ. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන්ද අද පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කෙරුණා. 2016 ජනවාරි 5ට කලින් විශ්‍රාම ගිය සියල්ලන්ගේ විශ්‍රාම වැටුප් නව 2016 වැටුපුවේ අනුව සංශෝධනය කිරීමට වහා පියවර ගන්නේද? 2015 මාර්තු මාසයේ ඉඳලා 20/20 දක්වා රාජ්‍ය සේවයේ අඩුම වැටුප ලබන එක්කෙනා අපි ගත්තොත් කාර්යාල කාර්ය සහායක කියලා 2014 නොවැම්බර් මාසයේ ඔහුගේ මූලික වැටුප තිබුණේ රුපියල් 13
13000ක ඉස්ස වෙනකොට රුපියල් 28000කට යනවා. විශ්‍රාමිකයන් සම්බන්ධයෙන් ගැළපීම කෙසේද කරන්න කියන ගැන දැනට කටයුතු කරමින් තිබෙනවා. අපේ සිහින මවන විපක්ෂ නායකතුමා ප්‍රශ්නෙට උත්තර දෙන්නම්. තමුන්නාන්සලා අවුරුදු 9ක් තිබ්බ වැටුප් විෂමතාවය අපි 2015 අපේ ආණ්ඩුව ඇවිල්ලා තමයි වෙනස් කරේ. රජයේ විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණය මත රාජ්‍ය නිලධාරීන් සඳහා මෙන්ම විශ්‍රාමිකයන් සඳහාද වැටුපට අමතරව ජීවන වියදම් දීමනාවද ලබා දී ඇත. විශ්‍රාමිකයන් සඳහා දැනට ගනු ලබන ජීවන වියදම් දීමනාව සංශෝධනය කළ හැකිද යන්න ඉදිරියේදී පොදු වැටුප් ප්‍රතිපත්ති සම්බන්ධ තීරණයක් ගන්නා විට තීරණය කළ යුතු බව දන්වා සිටිමි. 2006 7800ක් පඩි තිබ්බයට අපි 11720ක් ලෙස ගලපලා විශ්‍රාම වැටුප් ගෙවලා තියෙනවා. ඒ කරේ අපේ ආණ්ඩුවෙන් 2015 අපි දින 100 ආණ්ඩුවෙන් තමුන්නාසලා ආණ්ඩුවෙන් තමයි ජීවන වියදම් දීමනාව විනාශ කරලා තියෙන්නේ. රජය දැන් තීරණය කළා තියෙනවා දෙපාර්තමේන්තු ගණනාවක් පෞද්ගලිකකරණය කරන්න. නෑ නෑ එහෙම තියෙනවා වෙබ්සයිට් එකේ තියෙනවා ඔබතුමාලන්ට IMF එකෙන් ආපු ලේඛනේ. එතකොට දෙපාර්තමේන්තු IMF එකෙන් ලේඛනයක් එන්නේ නැති රජය වෙන තීරණ කරන්න. පෞද්ගලික රාශියක් ඒ නිසා බදු වලින් විශ්‍රාමිකයෝ අයින් කරන්න පියවරක් ගන්න පුළුවන්ද කියන එක අපි ඔබතුමාගෙන් අහනවා. විශ්‍රාමිකයින්ගෙන් කිසිම බද්දක් ගන්න නෑ තමුන්නාන්සේ බොරු බිල්ලම වන්නත් එපා. රජයේ දෙපාර්තමේන්තු පෞද්ගලිකකරණය කරනවා කියලා තමුන්නාන්සේ බොරු බිල්ලම වන්නත් එපා. එහෙම තීන්දුවක් කරනුත් නෑ. මේ රටේ රජයේ සේවකයන් වෙනුවෙන් වැඩිම වැඩ කරපු ආණ්ඩුව අපේ ආණ්ඩුව. අපිට තිබ්බේ පඩි බිල බිලියන 420යි ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම නිසා රජයේ සේවකින් වැඩිම ප්‍රතිලාභ ලැබුවේ අපේ ආණ්ඩුව යටතේ. අත බිලියන 620 වෙනකන් 50%කින් අපි වැඩි කරලා තියෙනවා. බිලියන 120ක් තිබ්බ විශ්‍රාමිකයින්ගේ වැටුප දැන් බිලියන 200ක් අපි වැය කරනවා අවුරුද්දකට. හිටපු නිවාස අමාත්‍යවරයා සිදු කළ බව කියන ඥාති සංග්‍රහයක් පිළිබඳව පාර්ලිමේන්තුවේදී හෙළිකිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අපි කහතුඩුව නිවාස යෝජනා ක්‍රමෙන් ඇමතිවරයාගේ වැඩිමහල් සහෝදරයෙකුගේ පුත්‍රයෙකුගේ බිරිඳ හේවා ගීගනගේ වත්සලා කුමාරසිංහට අපි ගෙවල් දුන්නේ නැහැ. හිටපු අමාත්‍යතුමාගේ වැඩිමහල් සහෝදරියගේ එක් පුත්‍රයෙකුගේ බිරිඳට ඉසුරු තරංග මාලා මුතුරණවීරට අපි ගෙවල් දීලා නැහැ. අපි හිටපු අමාත්‍යතුමාගේ බිරිඳගේ සොහොයුරාවන අජිත් කුමාර යන අයගේ බිරිඳට පළාතේ ගෙදර වසන්තා රූපසිංහට අපි ගෙවල් දීලා නැහැ. කරුණාකරලා ඔය කියන කිසිම කෙනෙක් ඔය කියන එක ගේක ඉන්නවනම් මේ മന്ത്രി ධූරයෙන් මං අයින් වෙන්න ලෑස්ති. ෆයිල් පිටින් මේ ඔක්කොම හෙන්සත් ගඩගා. මම ගරු කථානායකතුමනි නං සහිතව ඉදිරිපත්. හොඳයි. මේ ක්‍රියාව බොරු නම් මම හැමතිස්සෙම ගණ පූර්ණයේ නැමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ අද පැවැත්වීමට නියමිතව තිබූ කල්තැබිමේ විවාදයද අවලංගු කෙරුණා. සභාව කල්තැබිමේ යෝජනාව ලෙස පසුගිය මාස කිහිපය විමසා බැලීමේදී ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලි වී ඇති බරපතල තර්ජන අතරින් ජනමාධ්‍ය හා ජනමාධ්‍ය වේදීන් ඉලක්ක වූ රාජ්‍ය පීඩනයේ සහ ආණ්ඩුවේ තර්ජන දෙවැනි වන්නේ මැතිවරණ කල්තැබිමේ ආණ්ඩු පිළිවෙතට පමණි. ජනවාරි මාසේ 28 වෙනිදා මේ පාර්ලිමේන්තුවේදී ගරු අගමැතිතුමා විසින් කරන ලද ප්‍රකාශ තුල මේ රටේ කීර්තිමත් මාධ්‍යවේදීන් වහිටියට අපි සලකන අපි දන්න දිවයින පුවත්පතේ මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරියට ඔහු හැඳින්වුවේ කීර්ති වර්ණකුලසූරිය මොන ගෙම්බෙක්ද කියලා කිව්වේ. අයිලන්ඩ් පුවත්පතේ විශේෂාංග කට්ටුවරයෙක් ලෙස වාර්තාකරු ලෙස කටයුතු කරන සමින්ද පේඩනැන්ඩුට ලංකාදීප පත්තරේ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක් ඉන්නවා ඇඹිලි පිටියේ ජයන්ත නානායක්කාර. ඒ මාධ්‍යවේදියා පිළිබඳව කරපු තර්ජනාත්මක ප්‍රකාශේ ඒ අයට ගෙම්බා කිව්වත් රීරියකා කිව්වත් අද ඒ සියලු දෙනාම බොහොම හොඳින් තවමත් ලියනවා තවමත් ජනමාධ්‍යවේදියෝ ඒ අය සුදු වෑන් වලින් උස්සලා නැහැ මරලා නැහැ ඒ අයට පහර දීලා නැහැ. අන්න ඒකයි වෙනස. ගරු ජනමාධ්‍යමත්වයන්ගේ මම අහන්න කැමති ඔබතුමාට කවුරු හරි මංගල සමනලිත ගෙම්බා කියලා කිව්වොත් ඔබතුමාට වේදනාවක් සහ බියක් ඇති වෙන්නේ නැද්ද? ඒ බිය ඒ වේදනාව මේ මාධ්‍යවේදිනත් ඇති වෙනවා. වේදනාවක් ඇති වෙනවා. තමුන්නාන්සාගේ ආණ්ඩුව වගේ ලසන්ත වික්‍රමතුංගල බැරුවනම් අර කියපු මිනිස්සු මැරුවා කෙටුවා සම්පූර්ණ ගරු ඇමතුමා හරි 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 අපි පළමුව රජරේ කියන්නේ කොළඹ නගරෙත් ඒවට තිබෙනවා. මේ සභාවේ ඝනපූර්ණේ නැහැ සභාව පවත්වාගෙන යන්න. ඝනපූර්ණේ නැත්. බෙල්ලෙන් ගහන්න. පලා යන්න මේ නිකන් මේ අතීතය අමතක වෙච්ච ගංගෝවාදී කතාවක්. මන්ත්‍රීවරු 16යි ඉන්නේ. ඒ නිසා සභාව කල් තබනවා. සභාව හෙට උදේ 10ට නැවත සභාව ආරම්භ කරනවා.
මෙතර රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සමාජිකයන් දියුරුම් දීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ෂේරු ක්ලාසික් ඉන්දියා ලෝක කාය වර්ධන ශූරතාවලියේ රන් පදක්කම දිනාගත් අමිල මුණසිංහ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති ෂේරු ක්ලැසික් කායවර්ධන තරගාවලියේදී රන් පදක්කමක් හිමිකරගත් අමිල මුණසිංහ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. මේ අතර අමිල මුණසිංහ අරලියගහ මන්දිරයේදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමු වී සුහද කතාබහක නිරත වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. කායවර්ධන ඉතිහාසයේ ලංකාවට ගෙන පුළුවන් ලොකුම මෙඩල් එකෙන් දැනට ගැත් තියෙනවා. මට තව තරඟ ගොඩක් තියෙනවා. මම මේ හැම තරඟකට සහභාගි වුණේ මගේ සම්පූර්ණ පෞද්ගලික මුදලින්. මගේ තව ඉදිරි තරඟ තියෙනවා දෙක තුනක්ම, එකක් UK වල UK Pro, එක තමයි ලංකාවට ගෙන පුළුවන් ලොකුම මෙඩල් එක. ඒක මම අනිවාර්යයෙන්ම මට කරන්න පුළුවන්. මට කිසිම ස්පොන්සර් කෙනෙක් දැනට නැහැ. මට ස්පොන්සර් කෙනෙක් රාජ්‍ය අනුග්‍රහයකට ලබා දෙනවා නම් මට පුළුවන් මේ මෙඩල් එක අනිවාර්යයෙන්ම ලංකාවට අරගෙන එන්න. මිහින් ලංකා සභාගම පියවිය යුතු ණය තිබියදී විවිධ අවස්ථාවල ලංකා බැංකුව අයිරා ගෙවීම්වල නිසි සහතික කිරීම හෝ ඉල්ලීම් ලිපි නොමැතිව මිහින් ලංකා සමාගම වෙත තවදුරටත් ණය ලබා දී ඇති බව අද හෙළිවුණා. ඒ ශ්‍රී ලංකන් එයාලයින්, ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන සමාගම්වල සිදුව ඇති බව කියන අක්‍රමිකතා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේදී. කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ ලංකා බැංකුවේ ආයතනික ණයාංශයේ සම්බන්ධතා කළමනාකරු වන ප්‍රගීත් බාලසූරිය මහතායි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මිහින් ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාල සීමාවේ මෙම බැංකු අයිරා මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1.146ක්ව පැවති බව ප්‍රගීත් බාලසූරිය මහතා සාක්ෂි දෙමින් කියා සිටියා. මෙම බැංකු අයිරා බොහෝ අවස්ථාවලදී වගකීම් සහතිකයක් හෝ ඉල්ලීම් ලිපියකින් තොරව ලබා දී තිබෙනවා. 2009 වසරේ මාර්තු 31 වනදා එවකට පැවති රජය රුපියල් බිලියන 1.38ක ණය මුදලක් ලංකා බැංකුවෙන් මිහින් ලංකා සමාගමට ලබාගෙන තිබෙනවා. ඒ 14ක පොලියට වසර දෙකක් තුළ ගෙවා නිම කිරීමේ පොරොන්දුව මතයි. ඒ අනුව රුපියල් මිලියන 173ක පොලියක් මිහින් ලංකා සමාගම ගෙවිය යුතු බව බාලසූරිය මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය මෙම ණය මුදල් කඩිනමින් පියවීම සඳහා සහන ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව අදාළ පොලියෙන් රුපියල් මිලියන 168කට ආසන්න මුදලක් කපා හරිමින් මෙම සහන ලබා දුන් බවද ප්‍රගීත් බාලසූරිය මහතා සාක්ෂි දෙමින් වැඩිදුරටත් කියා සිටියා. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉංග්‍රීසි භාෂාව දියුණු කිරීමට අදාළ ගිවිසුමකට අත්සන් තැබුණා. අමාත්‍ය අකිල විරාජ්කාරිවස මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම කටයුතු සිදු කෙරුණේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඇමරිකාවේ ස්වේච්ඡා සාම ප්‍රජා සංවිධානයක් වන පීස් කෝප්ස් පදනම අතරයි මෙම ගිවිසුමට එළඹුණේ. අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් එහි ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ පීස් කෝප්ස් ශ්‍රී ලංකා අධ්‍යක්ෂිකා ක්‍රිස් බෙල් මහත්මිය ගිවිසුමට අත්සන් තැබුවා. මෙම ගිවිසුමට අනුව ඇමරිකානු ස්වේච්ඡා ගුරුවරුන් මෙරටට පැමිණ නොමිලේ ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ලබා දීමට නියමිතයි. ඇමරිකා හිටපු ජනාධිපති ජෝන් එෆ් කෙනටි මහතා මෙම පීස් කෝප් සංවිධානය ආරම්භ කළේ සාමය හා මිත්‍රත්වය ලෝපුරා වර්ධනය කිරීමේ අරමුණ ඇතිවයි. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 36කට අධික මුදලක් සාවත්‍ය ලෙස පරිහරණය කළ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් කිස්සිරි රණවක යන අයට එරෙහි නඩුව ඔක්තෝබර් මාස 9 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද දින ලබා දුන්නා. දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් වැය කරමින් පසුගිය ජනාධිපතිවරණ සමයේදී GI පට මිලදීගෙන පළාත් පාලන ආයතන වෙත බෙදා හැරියයි කියන සිද්ධිය සම්බන්ධයෙනුයි ඔවුන් චෝදනා ලැබ සිටින්නේ. අදාළ අපරාධයේ 2014 වසරේ අවසන් භාගයේදී කොළඹ අටපදේශයේදී සිදු වී ඇති බැවින් නඩු විමසීමට කොළඹ මහාධිකරණයට බලය ඇති බව රජයේ නීතිඥවරයා දැනුම් දුන්නා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසා නීතිපතිවරයාගේ ස්ථාවරය ලිඛිතව මීළඟ නඩු දිනයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා. ඒ අනුව නඩුව ඔක්තෝබර් මාස 9 වනදාට කල් තැබුණා. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට හිමි වූ සිරදඬුම පිළිබඳ මාධ්‍ය හමු කිහිපයකදී අදත් අදහස් පළ වුණා. ඥානසාර හාමුදුරුව වරද්දගත තැනක් තියෙනවා. මට කනගාටුයි උන්වහන්සේ ගැන. උන්වහන්සේ හිතුවා මම කරන්නේ මහලොකු ජාතික වැඩක් කියලා. එදායි අපිට තිබිච්ච ශක්තිය උරුමය
වැරදි විදිහට පාවිච්චි කරන්න ගියා. හොඳම දේ තමයි බේරුවල සිද්ධිය. එදා ඒ ජාතිවාදී ගින්න අබිලවන්න මුල්ලුනේ මුන්වන්සේ. මම අධිකරණයේ ඉදිරියට ගිහපු කෙනෙක්. අධිකරණයෙන් කෙරෙන්නේ මේ සමාජයේ එකට පවත්වාගෙන යෑම. උන්වන්සේ හිතුවා උන්වන්සේට අදහසක් දුන්නා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා අපිට. මම හිතන අධිකරණයේ වේවැල හුඟක් බරයි සැරයි ඊට වැඩිය. එක්තරා විදියකට රටක නීති ආධිපත්‍ය තියෙන බව තහවුරු වීමක් තමන් වයින් කරලා යවන බෝනික්කන්ට ඕනෑ තරම් නිදහසේ කටයුතු කරන්න ඉඩකඩ ලබා දීලා තිබුණු යුගයක් තිබෙනවා. ඒ යුගය ඒ දේශපාලනයේ ඒ වෙනස් වී තිබෙන මොහොතක්. ඒ අපිට පෙනෙන්න තිබෙනවා අධිකරණයේ ස්වාධීනව කටයුතු කිරීමේ තත්ත්වය තුළ. පොදු බල සේනා සංවිධානය විවිධ ආකාරයේ කල්ලි සංවිධාන කටයුතු කළේ පසුගිය දශකයේ පාලකයන්ගේ උවමනාවට අභිමතය පරිදි. ඒ අය වයින් කරේ. සමහර අය ගෝඨාභය රාජපක්ෂ වයින් කරේ කියන එක අපි අද ඉන්නේ මේ හැමදාම කිව්වා. ඒ වයින් කිරීමට අනුව කටයුතු කරාම මෙවැනි තත්ත්වයන් උදා වෙනවා. රුපියල් මිලියන 81ක වියදමින් ඉදිකෙරුණු කන්තලී නගර ශාලාව හා බහුකාර්ය ගොඩනැගිල්ල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනතා අයිතියට පත්කිරීමට කටයුතු යොදා තිබෙනවා. කන්තලී ප්‍රදේශයට පැවති විශාල අඩුපාඩුවක් සම්පූර්ණ කරමිනුයි නගර ශාලාව හා බහුකාර්ය ගොඩනැගිල්ල ඉදිකෙරුණේ. ආසන දහසකින් සමන්විත මෙම දෙමහල් ගොඩනැගිල්ල සියලු පහසුකම් වලින් සමන්විතයි. හිටපු අමාත්‍ය MKADS ගුණවර්ධන මහතා නමින් කන්තලේ නගර ශාලාව නම් කෙරෙන අතර ඒ මහතාගේ පිළිරුවක්ද නිරාවරණය කිරීමට කටයුතු යොදා තිබෙනවා. කන්තලේ ප්‍රදේශයේ සංවර්ධනයට රජය ඉටුකරන මෙහෙය සම්බන්ධයෙන් එම ජනතාව ප්‍රසාදය පළ කළා. නැගෙනහිර පළාතේ මා ජනාධිපතිතුමා විසින් විශාල සංවර්ධන වැඩ ටිකක් කරනවා. ඒ පිළිබඳව මේ පළාතේ සියලුම ජනතාව ජනාධිපතිතුමාට ණයගැති වෙනවා. පසුගිය වසරේ ගංවතුරෙන් ආපදාවටපත් බුලත්සිංහල කොට්ටාසයේ ජනතාවට වන්දි ප්‍රදානය බුලත්සිංහල ප්‍රදේශයේ දේශිදු කෙරුණා. ඒ අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. බුලත්සිංහල කොට්ටාසයේ ගංවතුරෙන් ආපදාවට ලක් වූ නිවාස හිමියන් සංඛ්‍යාව 662ක්. අදිර කිහිපයක් යටතේ ඔවුන්ට වන්දි ප්‍රදානය සිදු කෙරෙනවා. මෙසේ ප්‍රදානය කෙරෙන වන්දි මුදල රුපියල් 120,000කට අධිකයි. බස්නාහිර පළාත් සභා අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ඇතුළු ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි දැන් ජාතික ආණ්ඩුවේ ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් ප්‍රධාන පක්ෂ දෙකකට එකතු වෙලා අද ජාතික ආණ්ඩුවක් හදලා තියෙනවා. කාලෙන් කාලට අපි පක්ෂ දෙක ආණ්ඩු ගන්නවා. ආණ්ඩු ගත්තාම අපේ එකා කියලා බලනවා මිසක් දුප්පත්ද පොහොසත්ද රටක්ද ගමක්ද එහෙම නෙමෙයි අපි බැලුවේ. මේ ආණ්ඩුව මොන විදිහට එකෙක්කෙනා මොන මොන ප්‍රකාශ කරත් ඒ ජනතාව කළ යුතු සියලුම දේවල් ටික අඩුවක් නැතුව කරන්න තමයි මේ ආණ්ඩුව මෙදිහත්ලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලමණ්ඩල පිහිටුවීමේ කටයුතු වලින් 85%ක් මේ වන විට අවසන් බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී. 80%ක් මේ වෙනකොට සමස්තයක් හැටියට බලමණ්ඩල පිහිටුවීම අවසන් කරලා තියෙනවා. මේ සෙනසුරාදා ඉරිදා තවත් බලමණ්ඩල ගණනාවක් පිහිටවන්න මේ වෙනකොට කටයුතු සූදානම් කරලා තියෙනවා. ජනාධිපතිතුමාම ප්‍රකාශ කර සිටියා. මොකද එතුමාට කොමලට වඩා ඒ පිළිබඳව දැනුමක් තියෙනවා. මොකද ප්‍රවත් වශයෙන්ම අපිට සන්තෝෂ වෙන්න පුළුවන් කියලා ඒ ලබාගෙන තියෙන ප්‍රගතිය පිළිබඳ. පක්ෂය ශක්තිමත් කරන්න අලුත් පිරිස් තරුණ තරුණියන් කාන්තාවන් විශේෂයෙන්ම සහභාගී වුණ එක අපි අසම දැක්කා. ඊළඟට පක්ෂයේ සංවත්සරූඩල පිළිබඳව සාකච්ඡා කරා. ඒ සංවිධාන කටයුතු වහම පටන් ගන්න කොමිටුවක් පත් කරා. පසුගියදා එළිදැක්වුණු ජාතික තිරසර සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳවද අමාත්‍යවරයා අදහස් පළ කළා. 20-30 වෙනකන් මේ යන වැඩපිළිවෙල ජාතියේ පැවැත්මට අත්‍යවශ්‍ය වැඩපිළිවෙලක් කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ශ්‍රී ලංකාවට පමණක් නෙමෙයි ලෝකෙටත් බලපානවා. තිරසර සංවර්ධන ඉලක්ක කියන මාතෘකාව ගත්තාම අපි සුවිශේෂ තැනක ඉන්නවා. අනිත් රටවල් එක්ක සංසන්දනය කරලා බැලුවම වෙනම අමාත්‍යංශයක් පවා ස්ථාපිත කරලා තියෙනවා. පාර්ලිමේන්තුවේ ස්ථාවර කොමිටුවක් පත් කරලා තියෙනවා තිරසාර සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තුවේ පැත්තෙන් ගත යුතු පියවරවල් ගන්න. වෙන රටවල් බොහොමයක නැති දෙයක් අපේ රටේ ආඩම්බරෙන් කියන්න පුළුවන් ක්‍රියාත්මක වෙනවා කියලා. ඒ තමයි රටේ නායකයා මේ වැඩපිළිවෙලට නායකත්වයේ දෙන්න ඉදිරිපත් වෙලා තියෙනවා. කුමාර වෙල්ගම වැනේ දේශපාලන නායකයන් බදුල්ලට අනවශ්‍ය බව බදුල්ල උරුමය සන්නිධානය පවසනවා. ඌව පරණගම අමගස්තුව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී එම සන්නිධානයේ නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළා. වෙල්ගම් මහත්තයා බදුල්ලට ඇවිල්ලා ඉස්සලාම කතා කරේ මට. ඉස්සලාම වෙල්ගම් මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ?
පුතා මට මේ බදුල්ලේ සම්බන්ධයක් තියෙනවානේ. මම මොකද්ද සර්? නෑ මාත් ඉස්සෙල්ලා බැන්දේ බදුල්ල එන්නේ. අපි එතකොට උඩ ගියා. මම එතකොට සර් ඒ නෝනා. ඒක මං අතහැරලා බං ගොඩක් කල්. බෙල්ගම් මහත්තයා ඔන්න බදුල්ලට ඇවිල්ලා කියපු පළවෙනි කතාව. අපිට අවශ්‍ය නෑ බදුල්ලට පැරෂුට් කාර්ය. බදුල්ලේ තරුණ නායක බීවේගෙන එනවා. දැන් ජනවාරි 8 වෙනිදා මහින්ද මහත්තයා පැරදිලා ගෙදර ගියාට පස්සේ බදුල්ලේ සියලු කටයුතු කරේ මේ අපි කණ්ඩායම. මහින්ද මහත්තයා හදිසියෙන් ගේ ඉස්සරහට ගියාම ගෙදර ගේට්ටුව යතුරු නෑ කියපු නායකයෝ බදුල්ලේ ඉන්නවා. අපි කියන්නේ රාජපක්ෂ වාදීන්ව කපලා වෙල්ගම වාදීන් හදන්න අවස්ථාවක් අපි දෙන්නේ නැහැ. දැන් එතුමා කියනනේ බදුල්ලේ දිස්ත්‍රික්කේ නායකයා මමයි කියලා. දිස්ත්‍රික්ක නායකකමක් තියනවා නම් කොලයක් තියනවා නම් පෙන්වන්නකෝ මොකේද පෙන්වලා තියෙන්නේ කියලා. අපි කියන්නේ බදුල්ලට ඔබතුමාලා වගේ නායකයෝ අවශ්‍ය නැහැ. කුමාර වෙල්ගම මැතිතුමා, එතුමා ඇත්තටම මන්ද මානසිකත්වයෙන් කටයුතු කරනවා වගේ. මෙවැනි නායකයෝ බදුල්ලට ගැලපෙන්නේ නැහැ. අපි කියන්නේ බදුල්ලේ උරුමය හැටියට හොඳ නායකත්වයක් අපිට ලබා දෙන්න. ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ බලාපොරොත්තු වන්න. ඒ සමගින් ITN ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk